ඔබ දැකලා තියෙනවද ඔබට අත්දැකීමක් ඇති ජීවිතේ සමහර සංසිද්ධි තියෙනවා ඒ සංසිද්ධි අපිට කලින් වෙලා තියෙනවා වගේ දැනෙලා නැද්ද කියන්නේ සමහරක් තැන්වලට ගිහිල්ලා කතා කර කර ඉන්නවා හරි ඉඳගෙන ඉන්නකොට අපිට නිකන් මතක් වෙනවා මේ arrangement මේ කියන්නේ මේ මේ තියෙන සකස් වීමම මේ පරිසරයම මේ පසුබිමම මීට කලින් මම විඳලා තියෙනවා වගේ කියන්නේ මේ කතාවම කියලා තියෙනවා මේ සිද්ධියම වෙලා තියෙනවා මේ ලයිට් එකම දාලා තිබ්බ මේ විදිහටම මේ arrangements තිබ්බා දැනෙලා නැද්ද ඇයි එහෙම දැනෙලා තියෙන්නේ මගේ පින්තු බලන අභිධර්මයේ දන්නේ නැති එක කොයිතරම් අඩුපාඩුවක්ද කියලා. පිගන්දි ඔබ හිතනවාද ඔබට මේ අනාගතය පේන ඥානයක් පහළ වෙලා කියලා. සමහර විතන් ඉන්නා මට බය වෙනවා මට මේ අනාගතේවත් පේන්න අරගෙනද දන්නේ නැහැ. සමහර විතන් ඉන්නවා ෂාර ෂෝට්කට් එකට. කෙටියෙන් දානවා මේක මේ සසරේ පුරුදු කරපු එකක් වෙන්නේ නැති. කියන්නේ සසරේ පුරුදු කරපු එකක් සසරෙත් මේ විදියටම වෙලා ඇති. අපි සසරෙත් මේ විදියටම කතා කරලා ඇති. ඒක මතක් වෙනවා කියලා හිතනවා. නෑ පිංගත්. ඔන්න බලන්න ධර්මය නොදන්නාකම. ඇත්තටම වෙන්නේ මේ චක්කු ප්‍රසාදිය කියලා එකක් තියෙනවනේ චක්කු ප්‍රසාදියට විද්‍යාවෙන් කියන්නේ දෘෂ්ටි විතානිය කියලා. ඒ හරියට ඔක විද්‍යාවෙන් කියනවා නම් මේ දෘෂ්ටි විතාන දෙකෙන් දැන් එක අරමුණක් ගන්නවා. වම් මෙහෙන් ගන්න ප්‍රතිබිම්බය එකක් දකුණු මෙහෙන් ගන්න ප්‍රතිබිම්බය තව එකක්. මම මේ විද්‍යාව පැත්තෙන් කියලා දීලා විද්‍යාවටත් වැරදිච්ච තැන භාගතුන් වහන්සේ නිවැරදි කරපු ආකාරය පෙන්වන්නම්. වම් මෙහෙන් ගන්න ප්‍රතිබිම්බය එකක් දකුණු මෙහෙන් ගන්න ප්‍රතිබිම්බය තව එකක්. ඒකයි වම් මෙහෙන් ගන්න ඉලක්කයකට දකුණු මෙහෙන් බැලුවාම ඒ ඉලක්කය වෙනස් වෙලා වගේ පේන්නේ ආපහු. මොකද කරන්නේ වම් මෙහෙන් සහ දකුණු මෙහෙන් ගන්න මේ ප්‍රතිබිම්බ දෙක මොලේ තියෙනවයි කියනවා විද්‍යාඥ විෂුවල් කෝටෙක්ස් කියලා ස්ථානයක් එතනට දාලා මේ දෙකේම ප්‍රතිබිම්බයේ එකක් බවට පත් කරලා අර ඇනලයිස් කරලා අපිට දෙන එක රූපයක් එක ඡායාවක් ඒක තමයි අපි දැක්කා කියලා ගන්න. හරිද පින්වත්නි? ඔන්න බලන්න ඕක ධර්මානුකූලව විසඳලා තියෙන විදිය. වම් මෙහේ තියෙන චක්කු ප්‍රසාදය දකුණු මෙහේ තියෙන චක්කු ප්‍රසාදයක්. හැබැයි මේක චක්කායතනයක් විදියට ඒකත් වෙන චක්කු ප්‍රසාදය කියලා එකයි අරගෙන තියෙන්නේ සාසනෙ. හැබැයි වම් මෙහේ තියෙන චක්කු ප්‍රසාද රූපය. දකුණු මෙහේ තියෙන චක්කු ප්‍රසාද රූපය. යම් වෙලාවක යම් චිත්ත වීතියක් වම් මෙහෙන් කලින් ගිහිල්ලා අරමුණ අරගෙන ඒක වොත්තපණියට දාලා තිබ්බොත්, ඒ කියන්නේ අතුල්ට දීලා තිබ්බොත් මම මෙහෙම රූපයක් දැක්කා කියලා. තත්පර ගානකේ මිලිසෙකන්ඩ්ස් ගානක, කියන්නේ මිලි තත්පර ගානක ප්‍රමාදයකින් දකුණු වෙහිනුත් ඒ ප්‍රතිබිම්බයම අරගෙන ගිහිල්ලා මොළයට දෙනවා. නැත්තම් හිතට පෙන්නන. එතකොට හිත දන්නවා, එයාට හිතෙනවා දෙයියනේ මම මේක කලින් දැකලා තියෙනවනේ. කොහොමද දැක්කේ මේ arrangement? මේ කතාවම පිටින්ද මේ මිලිසෙකන්ඩ් ගානක වෙනස. වම් මෙහින් පළවෙනියටම ප්‍රතිබිම්බය අරගෙන ගිහිල්ලා හදවතට දීලා වොත්තපණිය දැන් දන්නවා මෙහෙම එකක් දැක්කා කියලා. හැබැයි වොත්තපණියට ඒක නිශ්චය නිගමනය කරන්න කලින් දකුණු වෙහින් ආයිච්චරයක් ඒ ප්‍රතිබිම්බය ගෙනල්ලා දෙනවා. එතකොට වොත්තපණියට දාපු ගමන් එයා මේක ෆිල්ටර් කරනකොට එයා පණිවිඩයක් දෙනවා මේක උඹ කලින් දැකලා තියෙනවා. මේ අවුරුදු ගානකට සසරේ දැකපු එකක් නෙවෙයි මීට මිලිසෙකන්ඩ් ගානකට කලින් වම් මෙහි ප්‍රසාද රූපෙන් ආපු පණිවිඩය කියන්නේ. දකුණු වෙහින් ඒකම ආපහු අරගෙන යනවා එතුළට. ඔන්න බලන්න. ඔයිසා ලොකු ක්‍රියාවලියක් අපිට සාමාන්‍ය ලෝකෙදි පේන්නේ නැත. අපිට පේන්නේ කොහොමද? ආරම්මන ගණය මම රූපය දැක්කා කියලා මේ ඔක්කොම මේ සම්පූර්ණ ක්‍රියාවලියම තනි අතින් අල්ල ගන්නවා. ඒ කියන්නේ ඒකත්වෙන් අල්ල ගන්නවා. ඒකට කියනවා ආරම්මන ගණයෙන් ලෝකේ වැහෙනවා. මම දැක්කා. මට ඇහුණා. මට දැනුණා කියලා පින්වත්නි මේ ඒකත්වෙන් කතා කරන අරමුණු සියල්ලම ක්‍රියාවලි රාශියකගේ අවසාන ප්‍රතිඵලයේ බව අපිට සාමාන්‍ය මිනිසෙකුට පේන්නේ නැත.